විසි්පහා මාර්ගඵල ප්‍රතිවේදය. මේ දසවිධ ඥානයන් අතුරෙන් මුල් ඥාන දෙක දැන් සම්පූර්ණය. ඉතුරු ඒවා සම්පූර්ණ කිරීමේ මහා වැඩපිළිවෙල ඇත්තේ මේ පටිපදා ඥානදස්සන විශුද්ධියේය. ප්‍රතිපදාවේ යෙදීමේදීද ත්‍රලක්ෂණය තව තවත් හොඳින් ප්‍රකටවන්නට පටන් ගනි. එයින් විදර්ශනාව සංකාරුපේක්කා ස්වභාවයනුත් වැඩී යන්නේ. එයින් ඒ මෝරා සිටියේය නිර්වාණ මහාසැපේ දොරටුව කරා එළඹී සිටියේය. සුංඥත අනිමිත්ත අපනහිතයයි ඒ දොරටුව තුං ආකාරයකින් සැදුනේය. ඒ ඒ පුද්ගලයන්ගේ අදහසේ හැටියට විදර්ශනාසිත අනිත්‍යාදී යම් කිසි එක ලක්ෂණයක එල්බගෙනය පාලවන්නේ. එහෙයින් අනිත්‍ය ලක්ෂණය වීනම් ඔහුට ලැබෙන්නේ විපල්ලාසයංගින් මිදී අනිමිත්ත විමෝක්ෂයි. දුක්ක ලක්ෂණය වී නම් අපපනීත විමෝක්ෂයි. අනාත්ම ලක්ෂණය නම් සුංඥත විමෝක්ෂයි. මෙසේ මෙහි සිටියාව යෝගාවචරයාට දැන් මාර්ගඥානය සම්පූර්ණවීමට පහළවන මාර්ගවීතිය උපදින්නට ඉතාම කිට්ටිය. එහිදී පළමයෙන් බවාන්ගේ සිඳී මනෝදදවාරා වජ්‍යන චිත්තය පහළවෙේ. ඊළඟට විදර්ශනා චිත්ත දෙකක් හෝතුනක් යටකී පරිදි. අනිත්‍යාදී යම්කිසිෙක් ලක්ෂණයක් අනුවගොසින්, පරිකම්ම උපචාර අනුලෝම නාමයෙන් පහළව. මන්ද පඤ්ඥයට මේ ක්‍රමයෙන් සිත්තුනෙකි. තික්ක පඤ්ඥයට උපචාර අනුලෝම වසේනි. ඊළඟට ගෝත්‍රභූ චිත්තය නිර්වාණය අරමුණුකොට පෘථක්ජන ගෝත්‍රය අවසංකොට ආර්ය ගෝත්‍රය ලැබගනමි පහළවි. මීළඟට පහළවන්නේ මාර්ගචිත්ත්‍යයි. එය දුක්්‍ය සත් එය දුක්ක සත්ත්‍යය අවබෝධ කෙරෙමි සමුදේ සත්‍යය. ්‍රෘශ්නාපාක්ෂික ක්ලේෂයන් ප්‍රහාණය කරමින් නිරෝධ සත්‍යය ප්‍ර්‍යක්ෂ කරමින් මාර්ග සත්්‍යය වඩමින් පහළ ව මාර්ගචිත්තය සමග පලසිත් පහළ වී බවාංග පාතයෙන් ඒ මාර්ගචිත්තවීතිය අවසංවෙයි මේ වනාහි බෞද්ධ ප්‍රතිපත්වයකින් අපේක්ෂා කරන සාන්ත වූ නිරවාණ සැපය ප්‍රථමයෙන් ලබාගන්නා අයුරු යම්තමින් හැඳින්වීමකි කල්්‍යයාන මිත්‍රරාදී සම්පත්වංහි පිහිට මේ උතුම් ගුණේ අත්පත් කර ගැනීමට උත්සාහ වඩන්න. ඉමේහි පුං්්‍යකම්මේහි සබ් සංයෝජනක්කයා, අජරාමරන් සීතිභූතන්, ලබාමී අම තම්පදන්. Sadhu, sadhu, sadhu.